නවවෙනි පාපවර්ග පෞගැන වදාළ කොටස. පළවෙනි ගාතාරත්නය දාන සීල භාවනාදී යහපත් පිංකම් ඉක්මනට කරන්න ඕනේ. ඒවගේම පාපයෙන් හිත වලක් වගන්න ඕන. ඕනකමක් නැතුව පමාව වී පින්කරන්න ගියොත් අමන්තත් නොදනීම ඔව්වලට හිතැෑලෙනෝ ජේතවනාරාමේදී චුලේක සාටක බ්‍රාක්්මණයා අරභයා වදාළ ගහථාවකි දෙවන ගාතාරත්මි යම්කිසි පුද්ජලයක් නොතේරුම් කමකින් සිතකය වචනය කියන තුන්දරින් යම් පවක් කළ ආයායමත්නම් ඒ පාපය කරන්නපා එබඳ පෞගැන්න හිතේ කැමැත්තක්කත් ඇතිකරගන්නපා දුක කියෙල කියන්නේ පවටමයි ජේතවනාරාමේදී සයකතෙරුන් අරභ්‍යාවදාල ගහථාව තුංවනගා තාරත්නය යම්සි පුද්ජලෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සතකය වචන යන තුන්දරින් පිංකලොත් ආය ආයමත් කරන්න ඕන වෙන්නේ ඒ පිනමයි පින්කිරීම ගැනමයි හිතේ කැමැත් ඇති කරගන්න ඕනේ සැප කියල කියන්නේ පිනටමයි ජේතවනාරාමදී ලාජා දෙವදುವ අරමಯාවදාල ගාಥාවකි. හරවෙනි ගාතාරත්න. කරගත්තුು පව විපාකනುදී තියෙනතාಾක් කල් විතරයි ඒ පුද්ජලයාට ඒ පೌ ලස්සන දෙයක් වගේ පේದ. නමුත් විපාග දෙන්න පටංගත්තුು දවසට තමයි, ඒ පෞ්වල සැබැහෑ සවභාවය ඒ පාපමි පුද්ජලයාට පේල. ජත වනාරාමයේදී අනේ පිළු සිටුතුමාගේ මාලිගී සිටි දෙවදු අරභ්‍යාවදාළ ගාථාවකි. පස්සන ගාතාරත්න. කරගත්තු පින්විිපාක නොදී තියෙන තාක්කල් විතරයි ඒ පුද්ජලයාට පාඩුව පේල්ලි. නමුත් විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පිනේ සැබැහැම ස්වභාවය හනුනාගන්නේ. ජේතුවනාරාමියේති අනේ පිණු සිටතුමාගේ මාලිගේ සිති දෙවදුුවරමයා වදාළගාතාවකි. නාතාාරත්මි. ඕකහිතින් පොඩි පවක්මි කියලා තමන්ට විපාග දෙන්න තමාකරා එන්නෙ නෑ කියලා ගණන්නොගෙන ඉන්නේපා. වතුර වනත් බින්දුව බිදුව වැටිල තමයි කලයක් කරෙන්නේ. අඥඥාන පුද්ජුලයාත් ටිකටිගවත් පව්කරනකොට ඒ පව් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පෞවලින්ම පිරිලයනවා ජේතවනා රාමයේදී සඟසතුදී ගැන නොසලකිළිමත්තුූ භික්‍ෂුවක්කු දෙසාාවදාළ ගාතාව හත්ව නගාතාරත්නය ඕකේ තින් පොඩි පිංකමක්නේ කියලා තමන්ට විපාග දෙන්න තමා කරා එන්නේෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්නේපා වතුර වනත් බිින්දුව බින්දුව වැටල තමයි කලයක් පිරෙන්න්නේ බුද්ධිමත් පුුද්ජලයාත් ටිකටික වුනත් පින්කරනකොට ඒ පින් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පිනෙන්ම පිරිලයනෝ ජේතවනාරාමීදී බිලාලපාදක සිටතුමා අරභ්‍යාවදාල ගාථාව. අටගන ගාතාාරත්. හොඳට මිලමුදල් තියෙන වෙළෙන් දෙෙකුට සේවකයන් ටික දෙනයි නම් ඉන්නේ ඔහු බයානක ගමන්බිමං අත්තරිනෝ. ජීවත්වෙන්න ආසකිනා භයාලක වසවිසවර්ග ආහරෙට ගන්නිනෑ ඒ විදියට හැම පවක්ම දුරු පළයුතුයි. ජේත වනාරාමේදී මහාදනස් බෙළින්දා අරභ්‍යාවදාළ ගාතාව. නවනගාතාරත්ම. අතේ තුවාලයක් නැත්නම් ඒ අතින් ඕනම වසක් විසක්හනත් අරගෙනයන්න පුළුවනි. අතේ තුවාලයක් නැද නිසා ඒ විෂ ශරීරයට ඇතුළු වෙන්නේ නෑ. අන්නේ වගේ තමයි පවුන කරන කෙනාට විපාක දෙන්න පාපයක් නෑ. වනරාාවේදී කුක්කුට මිත්ත වැද්ධ අරභයා වදාල ගාථාවකි දස වන ගාතාර කාටවත් අපරාධයක් නොකරන නික පිරිසිදු කෙනෙකුට කවුරුහරි අපරාධයක් කළොත් සුළඟට දාපුසිුම් දूවිල්ලක් ආපසු තමන් කරාම එනවා වගේ යක්ඥාන පුද්ජලයා කරාම් නफරු විපාක ගමන් කරනවා ජෙතවනරාමේදී හෝක වැද්ධාරභ්‍යාවදාළ ගහතාව තාಾරත්න සමහර කෙනෙක් ආයමත් ගර්භාෂක උපදිනෝ පෞකරගත්තු උද්දවිය නිවේ උපදිනෝ පින්කරගත් උද්දවිය සුගති උපදිනෝ ආර්ಯ ෂ್ඨාංක මාර්್ගී ගමන් කරපු මුනිවරු ආශ්ව නැති කරලා පිරිුවන් පානෝ මනිකාර කුළූපතිස්සතිරුන් අරභයාව දාළගාථාවකි. දොළොස්සනගාතාාරත්මි. යම් තැනක සැඟවිලා පව්වල විපාකයෙන් ගැලවෙන්න පුළුවන්නම් එඹඳ තැනක් අහසිත්නෑ මුොහුදමැදත්නෑ කදක් අස්සේ ගුහාාවක හැංගනත් නෑ. එතැන लोෝක कोවත්ने जत වनाराමේदी භिක්ෂන් तुनමක් अरभයාාවला लगहතාව धतुन नगाතාාවत नहीं යම් තැනක සැඟවෙලා මරණයෙන් ගැලවෙන්න පුළුවන්න්නම් එඹදුු තැනක් අහසෙත් නෑ මුහදමැදත්නෑ කඳක් අස්සේ ගුහාාවක හැගුුණත් නෑ එම්දුු තැනක් ලෝකේ කොහෙවත් නෑ නිගෝධාරාමීදී සුපබුද්ධ සාක්‍ය රජු අර්භයාාවදාළ ගාථාවකි නවැනි පාපවර්ගිය නිමාවිය පෞගන වදාල කොටස නිමාවිය.